අපි අද රයිගම් රාජධානී හරහා අලුත් වැඩසටහනකින් ඔබ හමුවට එන්නේ තොටගමුහේ ශ්‍රී රාහුල හිමියන් වැඩවිසූ ආයයි සැලගෙන තෙල්වත්ත රජමහා විහාරය ගැන රූපරාමු පෙළක් රැගෙන අපි ඒ රූපරාමු පෙළට යමු තොටගමුහේ ශ්‍රී රාහුල හිමියන් සැලකෙන්නේ කෝටි යුගයේ විසූ දීප්තිමත් කවියා ලෙසිනි. උන්වහන්සේ 1408 1491 අතර පාලසනසේ වසේ ජීවත් වූ බව කියවේ. ෂට්පාෂා පරමේශ්වර යන විරුදීන් හැඳින්වූ උන්වහන්සේ කීර්තිමත් කතුවරයෙකු, ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍යවේදියෙකු සහ දක්ෂ හෙළ වෛද්‍යවරයෙකුද විය. වීදාගම මහා මෛත්‍රිය හිමියන්ගේ ගෝල හිමිනමක් වූ උන්වහන්සේ හෙළ සාහිත්‍ය කෙත අස්වැද්දීමට කෘති රාශියකින් දායක විය. උන්වහන්සේ මුලින්ම කළ කෘතිය ලෙස සැලකෙන්නේ පරවි සංදේශය. ඉන්පසුව කාව්‍යශේඛරයේද විශිෂ්ටතම සංදේශ කාව්‍ය ලෙස සැලකෙන සැලලිහිං සංදේශයේද රචනා කෙරුණි. මුගුල්ලාන පංචකාප්පදීපය නමැති කෘතියද, බුද්ධිස් පාදනය නම් වූ කෘතියද උන්වහන්සේ විසින් රචනා කළ අප්‍රකට කෘතීන් වේ. විහාර මන්දිරයේ සිදුව නුවර යුගයේ සම්ප්‍රදායේ සෙත්තම් කලාවෙන් අලංකృత වී ඇත.
හැමදෙරනේ වහන්සේ ගැන සඳහන් කරා. ඒ නම පූජ්‍ය ඇතිමලේ කස්සප හිමි. එහෙමයි අපි හැමදෙරනේ. අපි හැමදෙරනේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ඇල්පිටිය ඉඳුරුව ප්‍රදේශයේ වැඩ වාසය කරලා තියෙනවා. ඒ පිළිබඳ පොඩි සටහනක් කරොත්. ඔව් අපිට එහෙම කතාවක් අහන්න පුළුවන්. කෝට්ටේ යුගයේ ඇතුළ යුද්ධයත් කලකෝහල නිසා මුනුහන්සේ කලකිරීමට පත් වෙලා මුනුහන්සේ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර වල ශිල්ප වලට ගොඩක් දක්ෂයි. මුනුහන්සේගේ ශරීරයේ නොදිරෙන පාණය පාවිච්චි කරලා තියෙනවා. නමුත් පසු කාලීනව පෘතුගීසින් විසින් මුනුහන්සේගේ දේහය ගෝවට අරන් ගිලා ජනප්‍රවාදයේ කතාවක් තියෙනවා. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ යයි සැලකෙන නොදිරෙන සිරුර ඉන්දියාවේ ගෝවාහි තැන්පත් කර තිබෙනවා.